සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කොළඹ ගම්පහ කලුතර පුත්තලම ඇඳිරි නීතිය මැයි 4 දක්වා අඛණ්ඩවම. සෙසු ප්‍රදේශවල අනිද්දා උදේ 5ට අවසන්. යලි රාත්‍රී 8ට පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවා රට අරාජික නොකරන්නේයි මහා සංගරුවන ජනපතිගෙන් ඉල්ලයි. රටේම ජීවිත ආරක්ෂාව වෙනුවෙන් රාමසාන් කාලයේ දිවසටම වී ආගමික වතාවත්වල යෙදෙන්නේයි අගමැතිගෙන් මුස්ලිම් ප්‍රජාවට ඉල්ලීමක්. රෝගීන් හමුවීම තවත් ඉහළට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 430 ඉක්මවයි. ඉන්දියාවේ සිරව සිටි ශ්‍රී ලාංකික සිසුන් 166 දෙනෙකු විශේෂ ගුවන් යානයකින් මව්බිමට. කොරෝනාවට එරෙහි එන්නතක් වෙනුවෙන් කම් ටුගෙදර් සමුළුවට බ්‍රිතාන්‍යයේ සූදානමක්. කොළඹ ගම්පහ කලුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්වල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මාස 4 වන සඳුදා අලියම 5 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කරනවා. සෙසු දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය අනිද්දා අලියම 5ට ඉවත් කර රාත්‍රී 8ට යලි පැනවීම සිදුවනවා. අනතුරුව ලබන මැයි පළමු වනදා එනම් සිකුරාදා දක්වා එම ප්‍රදේශවල රාත්‍රී 8 සිට අලියම 5 දක්වා ඇඳිරි නීතිය බලපෑත්වෙනු ඇති. කොළඹ ගම්පහ කලුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල රාජ්‍යමින්ම පෞද්ගලික ආයතන ඇඳිරි නීතිය පැවැතියද මැයි මාස 4 වනදා සිට විවෘත කර පවත්වාගෙන යාමට හැකිවන පරිදි අදාළ නීති රීති ලිහිල් කෙරෙනවා. දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල ආදී රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපාර සේවා ස්ථාන එළවලු මාළු හා සිල්ලර වෙළඳසල් පවත්වාගෙන යාමට අවසර හිමිවනවා. පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළ යුතු වේලාව පෙරවරු 10 ලෙස නියම කර තිබෙනවා. රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ මුළු සේවක සංඛ්‍යාවෙන් 3/1ක් පමණයි. සියලු රාජ්‍ය ආයතනවල සේවයට වාර්තා නොකරන නිලධාරීන්ට දවසේ සිට වැඩ කරන ලෙසට නියම කෙරෙනවා. ආයතනයේ සේවය කළ යුතු පිරිස මෙන්ම ඒ ඒ දිනවල කැඳවිය යුතු පිරිස පිළිබඳ තීරණ ගැනීමේ නිදහස ආයතන ප්‍රධානියාට පවරා තිබෙනවා. ළඟම බස් රථ හා දුම්රිය වෙන් කරත්තේ රැකියා සඳහා යන අයට පමණයි. කවරෙකු හෝ දවසින් බැහැරව යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය දෑ මිලදී ගැනීමට පමණක් බවයි ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කරන්නේ. ඒ සඳහා පාගමනින් ආසන්නතම වෙළඳසලට යා යුතුයි. අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා වුවද දවසින් බැහැරව යාමට අවසර හිමිවන්නේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකයේ පදනම් කර ගනිමින් සකස් කළ ක්‍රමවේදයට අනුවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පරිබාහිර කිසිදු තීරණයකට එළඹිය යුතු නැති බව ත්‍රිනිකායික මහා සංඝරත්නය අවධාරණය කරනවා. පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවා රට උබතෝ කෝටික තත්වයකට පත් නොකළ යුතුයි. පරණ පාර්ලිමේන්තුව නොකැඳවීම මහා සංඝරත්නයේ ඒකමතික තීරණයේ බව උන්වහන්සේ අවධාරණය කළා. කොරෝනා මර්ධනයේට රජය ගෙන යන වැඩපිළිවෙල හා වත්මන් තත්ත්වය පිළිබඳ මහා සංගරුවන දැනුවත් කළ අවස්ථාවේ ජනාධිපතිතුමා හමු වෙයි උන්වහන්සේ මේ බව සඳහන් කළේ. කොරෝනා වෛරසය පාලනය නිරෝධායන ක්‍රියාවලිය ජනතාවට දුන් සහන සහ ඉදිරියේදී දේශීය ආර්ථිකයේ ගොඩනැගීමට ගෙන ඇති තීරණ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ත්‍රිනිකායික මහා සංගරත්නය දැනුවත් කළේ ජනාධිපති කාර්යාලයේදී. රට මුහුණදී ඇති අභියෝග හමුවේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මෙන්ම සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළු සියලු පාර්ශ්ව ලබා දුන් සහාය ඉමහත් බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. මම ව්‍යවස්ථාවට අනුව නීත්‍යානුකූලව ගත යුතු පියවර සෑම දෙයක්ම අරගෙන තියෙනවා. හැබැයි මට පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් වෙන්නේ නව පාර්ලිමේන්තුවක් පත් වෙලා තිබුණොත් විතරයි. පරණ පාර්ලිමේන්තුවක් කැඳවීම පිළිබඳව කිසිම නීත්‍යානුකූල භාවයක් ව්‍යවස්ථාවේ මට නැහැ. මම නීති විශාරද යන් සමග සාකච්ඡා කරා හැම කෙනෙක් එක්කම. ඒ අය පැහැදිලිව කිව්වේ මේ කියලා තියෙන්නේ අභිනව පාර්ලිමේන්තුව කැඳවන දිනේ. හැබැයි ඉතින් ඔබතුමාට අභිනව පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් කමක් නැහැ. මැතිවරණ කොමිසම සභාවේ මැතිවරණයක් පවත්වලා අභිනව පාර්ලිමේන්තුවත් තෝරාගත්තේ නැත්තම්. එතකොට නීතියේ කිසිම අවස්ථාවක කරන්න බැරි දෙයක් කරන්නයි කියලා
කියලා නැහැ. හැබැයි මේ අවස්ථාවේ තාම කනගාටුයි මෙවැනි අවස්ථාවක මේකෙන් ප්‍රයෝජනය ගන්න මේ එදා රහසක් නෙවෙයි සිංහල ජනතාවගෙන් තමයි මං ජයග්‍රහණය කරේ. නමුත් ජනාධිපතිවරයා වශයෙන් මම පත්තු පළවෙනිම පත්තුණු දවසේ පැහැදිලිවම කිව්වා මගේ වගකීමක් තිබෙනවා මේ රටේ ඉන්න සෑම පුරවැසියෙකුටම එක වගේ සේවය කරන්න මම ලෑස්ති කියන්නේ. දැන් වාසනාවකට මම එහෙම කියලා තියෙද්දි ජාතිවාදයේ ගෙනියන අන්තවාදී මේ කොටස් තවමත් කුමන්ත්‍රණය කරගෙන යනවා. එදා ඒ ජනතාව දුන්නු තීරණයට විරුද්ධව යම් යම් කාරණා කරන්න. මේ අයගේ මූලිකත්වයෙන් මැතිවරණය තියන්න එපා මේ කොරෝනා ප්‍රශ්නය නිසා කියලා මේ ප්‍රශ්නය මතු කරා. ඒ අයට අවශ්‍ය වුණේ අර ජූනි දෙවෙනිදාට පහුවට මේක කල් දාලා මෙතන විවස්ථාවේ අර්බුදයක් ඇති කරන්න පුළුවන්ද කියලා උසාවි ගෙනහිල්ලා අනවශ්‍ය තත්ත්වයකට මේ රටපත් කරන්න. ඒකට කිසිම අවශ්‍යතාවයක් නැහැ. එදාට මැතිවරණය තියන්න බැරි නම් අපිත් පිළිගන්න බොහොම අසීරු තත්ත්වයක් තියෙනවා. මේක මැතිවරණයක් තියන්න අවශ්‍යත් නැහැ. ඒකට සුදුසු කාලය අනුව ඒක හින්දා වෙන්නේ නැති ජූනි 20 තෝරා ගන්න ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව. ඒ දාට බැරි නම් ඊටත් පහු වෙලා මැතිවරණයක් තියලා නව පාර්ලිමේන්තුවක් තෝරා ගත්තට පස්සේ අපිට පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන්. මේක ඇත්තට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. समस्त महासंग्रत्ने पूर्ण आशीर्वाद जनाधिपति प्रमुख रजे वेडपिडिबलट हिमिवन बव त्रैनिकायक नायक स्वामी महंसे संधान कला सहित एक मुस्लिम प्रजावगे आशीर्वादे हा प्रार्थनाव तुलीन ओबगे रटवसियागे जीवितारक्षा वेनुवेन रामसान खाले निवसटम वी आगमिक वतावत्वल निरतवन लेस अग्रामात्य महिंद राजपक्ष महता इल्लीमक् करनवा रामसान उपवासे वेनुवेन पणिविडयक् निकुत् करमुनि अग्रामात्यवरया मे बव संधान करन्ने इस्लाम बेतिमतुन महत् हरसरिन समरन रामसान समरीमट प्रथम सिदुकरन रामसान उपवास काले मेवर आरंभ वूये गोलीय अर्बुदेकट पत्वती अवस्थावकदी कोरोना वायरसे मुदलट हो बलेट पालने कल नुहेकी
ගෝලීය වසංගත තත්වයකි. මෙම තත්වයේ හමුවේ ඉස්ලාම් බැතිමතුන් ආගමික සංස්කෘතික හා සමාජීය වශයෙන් අභියෝග රැසකට මුහුණ දී සිටින බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා. මෙම වසර වෙනත් වසරවලට වඩා වෙනත් සීමත් සමග සියලු දෙනාගේ වගකීම හා යුතුයකම වන්නේ සියලු ජීවිත ආරක්ෂා කර ගැනීමයි. පරාර්ථකාමී අරමුණු තව තවත් පරාර්ථකාමයේ යොදවමින් සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් රටක් මෙන්ම ලොවක් ලෙස එක්ව මෙම අර්බුදයේ ජයගත යුතු බව පෙන්වා දෙන අක්‍රමාත්‍යවරයා සියලු මුස්ලිම් ජනතාවට දෙහිමිකම් පදනම් වූ රමසාන් මාසයක් වේවායි සුබ පැතුම් එක්කරනවා. මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 435 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනේ නව ආසාදිතින් 15 දෙනෙකු සුවගෙන උනා. मे अतर हाथ दिन कंद का निरोधायन मध्यस्थान सिटी अयाई मे अतर नाविकामुदा सामाजिक अंट निवाम तावकालिक अतीट वो भव नाविकामुदा प्रकाश कला लोके बलवतुन अपि तीरने करने मुन निर्णायकयान पदनम करगेनद कोविड 19 एमनत्नाम नव कोरोना वायरस मेन्न मे प्रश्न इसरहा मे वेनकोट प्रश्नार्थयक इतरु करला हमाराय आर्थिक मे वशेन తాక్షణికమే వశేన్ యుద్ధమే వశేన్ మే సియలు అతిన్ కొయితరం బలవత్ రాజ్యక్ వువత్ బుద్ధియెన్ వెడకల నొహకినం ఎమ రాజ్య బలవత్ రాజ్యక్ నొవన బవ దుర్వల రాజ్యక్ బవ కరోనావ ములు లోకేటమ పెన్వల దీలా ఇవరై ఎవని వాతావరణేక అపే రటే అలుత్మ తురుతురు ములిన్మ దకిన్నై అపే సోదానమ అదత్ వెలిసర నావిక హముదా కందూరే తవత్ సెబలున్ 400 దెనకుగే పిసిఆర్ పరీక్షణ లబాగనీమట అద దవసేదే కటేతు కర్న ఇతామత్మ కడినమిన్ సౌఖ్య అంశ మే పియవర అరగనమిన్ ఇన్నవా ఎవగేమ ఎమ కందూరే ఇందలా నివాడుగియ సెబలున్గే నివాసవల ఉదవయత్ నిరోధహంట లక్కరేమట మేవనబిట కటేతు కరల తిమినవా ఇతామత్మ ఇగ్మనిన్ మేతరే రోగీన్గెన్ 4న్ 1క్ සුවේ ලබා තිබෙනවා කියලත් යුද හමුදා ප්‍රතිපරයා අද දවසේදී ප්‍රකාශ කළා. ඒ තාමත් සතුටට කාරණයක්. නමුත් අපි තව තවත් සැලකිලිමත් විය යුතු අවස්ථාවක් මේ. ඒ වගේම නේපාලයේ ඉඳන් අපේ රටට අරගෙන ආපු අපේ රටේ සිසුන් පිරිස මේ වෙනකොට නිරෝධායන කටයුතු වෙනුවෙන් යොමු කරලා තිබෙනවා. මේ තොරතුරු අතරේ අපි දකිමු අදත් අපේ රටේ අලුත්ම තොරතුරු මේ වෙනි. ප්‍රතිකාර ලැබන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 310ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරනවා. රෝගීන් 118 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා. කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 7 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයන් සංඛ්‍යාව 247ක්. රෝගීන් 9 දෙනෙකු සුවය ලබා අද දිනේ රෝහල්වලින් පිටව ගියා. වැලිසර නාවික හමුදා කඳුරේ සෙබළුන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග සෞඛ්‍ය ආරක්ෂිත පියවරක් ලෙස එම කඳුරේ සේවය කරන සියලු දෙනා නිරෝධායනට ලක් කිරීමට පියවර ගැනුණා. ඒ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමටයි මෙම කඳුරේ රණවිරුවන් පසුගිය දින කිහිපය පුරාම කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා මහත් වෙහෙසක් දැරුවා. සුදුවැල්ල ප්‍රදේශයේ තරුණයන් පිරිස සොයා ගැනීමේ මෙහෙයුමද ක්‍රියාත්මක කළා. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මහත් කැපවීමෙන් ක්‍රියා කළ නාවික බටයන් පිරිස කොයි මෙම තත්ත්වයට පත් වුණේ. මොනරාගල සෙවණගල 13 හමාර ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබලෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහුගේ බිරිඳ දරුවන් ඇතුළු 5 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. නාවික හමුදා සෙබලාද වැලිසර නාවික හමුදා කඳුරේ සේවය කර නිවාඩු ලබා නිවසට පැමිණි අය. එම කඳුරේ සේවය කර නිවාඩුවට සිය නිවසට ආ රක්වාන හොරමුල ප්‍රදේශයේ සෙබලෙකු වෛද්‍ය පරීක්ෂණ සඳහා රත්නපුර මහරෝහලට ඇතුළත් කෙරුණා. එමෙන්ම ඔහුගේ පවුලේ පිරිස ඇතුළු පුද්ගලයන් 37 දෙනෙකු නිවාසවලම නිරෝධායනට යොමු කළ බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිමල් විජේසිරි මහතා පවසනවා. වැලිසර නාවික හමුදා කඳුරේ සිට නිවාඩු ලබා බදුල්ල ප්‍රදේශයේ නිවාසවලට පැමිණි රණවිරුවන් 5 දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල අය ස්වයන් නිරෝධායනට ලක් කර තිබෙනවා. ඔවුන් බදුල්ල ප්‍රධාන බස් නැවතුම්පොළට ගමන් කර ඇති බව හෙළිවීමත් සමග එය විශේෂ විජහරණය කිරීමටයි කටයුතු කෙරුණේ. වැලිසර නාවික හමුදා කඳුරේ සෙබලකු අනුරාධපුර ප්‍රදේශයේ විහාරස්ථානයක නවාතැන් ගැනීම හේතුවෙන් එම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනා නිරෝධායනට ලක් කෙරුණා. අනුරාධපුර මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ උපදෙස් පරිදි මෙම කටයුතු ක්‍රියාත්මක කෙරුණේ. වාහන පන්සල තුනම ඉන්න එළියට වදින්න එපා. මෙම කඳුරේ සේවය කර නිවාඩු සඳහා ගිනිගත් වෙන ප්‍රදේශයේ පිහිටි සිය නිවසට පැමිණි සෙබලකු ඇතුළු පුද්ගලයන් 20 දෙනෙකු ස්වයන් නිරෝධායනට ලක් කෙරුණා. එම පිරිස පවුල් 7කට අයත්.
කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයෙකු හමු වුණා. එමෙන්ම එම ප්‍රදේශයේ පුද්ගලයන්ගේ PCR පරීක්ෂණ තවදුරටත් සිදු කරනවා. බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ 160 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා අද පෙරවරු වේ යොමු කෙරුණා. කොටහෙර ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක කාර්යමණ්ඩලයේ 30 දෙනෙකුද ඊට ඇතුළත්. බණ්ඩාරනායක මාවත කෙසෙල්වත්ත සහ කොටහේන යන පොලිස් බල ප්‍රදේශවල පුද්ගලයන්ගේ සිදු කළ PCR පරීක්ෂණ වලින් මේ දක්වා ආසාදිතයන් 88 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. COVID-19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග ප්‍රතිකාර කටයුතු තවත් විධිමත් කිරීමේ අරමුණින් මැදිරිගිරිය මූලික රෝහල තුලද ප්‍රතිකාර ඒකකයක් පිහිටුවීමට පියවර ගැනුණා. නිරෝධායන කටයුතු තවදුරටත් අඛණ්ඩව සිදු කරන බව යුද හමුදා ප්‍රතිනිධි ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ එම කඳවුරේ ඉන්න ඒ බට නිවාසයේ භෝජනාගාරවල ඔවුන් කඳුර තුල ඇසුරු කරපු සියලු දෙනාම වගේ මේ වන විට නිරෝධායන ලක් කළ තිබෙනවා. ඉදිරියේදී ඔවුන්ගේ PCR පරීක්ෂණ කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. පසුගිය දින කීපේ නිමාඩු කියලා තිබ්බ අයවලුන්ගේ පවුල්වල අයවලුන්ටත් නිරෝධායන ලක් කරන්න කියලා තියෙනවා. ඒ අයවලුන්ගේ PCR පරීක්ෂණ ප්‍රමුඛත්වයක් මත අපි කටයුතු කරනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා තනි තනි වශයෙන් සීල් දෙනා ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතු බව වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා. ඔබට විස බීජය ආවොත් ඔබේ ශරීරයෙන් විස බීජය ඉවත්වන්නේ අඩුම ගානේ සති දෙකක් විතර ගියාට පස්සේ. එහෙම නැත්නම් ඔබ රෝග ලක්ෂණ මතු කරලා රෝගියෙකු වෙලා තමයි ඔබේ ශරීරයෙන් විස බීජය ඉවත්වන්නේ. එතකන් ඔබ සුරක්ෂිතව ගෙදරට වෙලා හිටියේ නැත්නම් ඒ මුළු කාලය පුරාවටම ඔබ සමාජයට විස බීජය පතුරනවා. අපි තාමත් පරක්කු නැහැ. ඒ නිසා ඔබ කළ යුතු වැදගත්ම කාර්යය තමයි ඔබ විසින් ඔබේ ශරීරයට කොවිඩ් ආසාදනය නොවන ලෙස කටයුතු කරන එක. පිළියන්දල බෝකුන්දර ග්‍රාමෝදය මාවතේ පදිංචි පුද්ගලයෙකු කොරෝනා ආසාදනය වී මිට දින කිහිපයකට පෙර රෝහල්ගත කෙරුණු අතර ඔහු සුවය ලබා නිවස වෙත පැමිණියා. එසේම ඔහුට තවත් දින 14ක් නිවස තුලම නිරෝධායනය වන ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා. නිවසේ අනෙකුත් පිරිසද ස්වයන් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කෙරුණා. මීට දින 5කට පෙර ඔහු රෝගාතුර වුණා. දැන් සම්පූර්ණයෙන් සුවය ලබා තියෙනවා. වාසනාවන්තයි දින 5ක් ඇතුළතම ඔහු සුවය ලැබීම ගැන. ඔහු දැන් නිවසේ දින 14ක නිරෝධායනයකට යොමු කරලා තියෙනවා. රෝගියා සමග ආශ්‍රිතයින් නිවාස 25ක 105ක් පමණ අපි ආශ්‍රිතයින් හඳුනාගෙන තියෙනවා. ඒගොල්ලන් මේ නිවෙස්වලම අපේ අධීක්ෂණයේ යටතේ නිරෝධායනයේ කාලය ගත කරමින් සිටිනවා. දිනපතා අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ අපේ සෞඛ්‍ය කණ්ඩායම ඔවුන්ගේ අධීක්ෂණ කටයුතු සිදු කරනු ලබනවා. කොරෝනා ආසාදනය වුවන් සම්බන්ධයෙන් සේවය කිරීමේදී රෝගීන් හඳුනා ගැනීමේදී සහ ප්‍රතිකාර කිරීමේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිසි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරනවා. සෞඛ්‍ය ආරක්ෂිතව එම ප්‍රතිකාර සිදු කිරීම සම්බන්ධයෙන් සොයිසා කාන්තාරෝහලේ කාර්ය මණ්ඩලය ඊයේ දිනේදී උදාහරණයක් සැපයූ බව එම මහතා ප්‍රකාශ කළා. මර්දාන ප්‍රදේශයේ කාන්තාවක් මෙම රෝහලට ඊයේ ඇතුළත් කෙරුණා. එම කාන්තාව සම්බන්ධයෙන් සැකසිතූ රෝහල් කාර්ය මණ්ඩලය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ඇය සම්බන්ධයෙන් සියලු කටයුතු සිදු කර තිබෙනවා. මෙම කාන්තාව වැරදි ලිපිනයක්ද රෝහලට ලබා දී ඇති අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දක්ෂතාව හේතුවෙන් නිවැරදි තොරතුරු ලබා ගනිමින් ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගැනීමට හැකි වුණා. මෙලඟට අපි ඔබ අරගෙන යන්නේ ජාත්‍යන්තර දෙසට. ජාත්‍යන්තරයේ වැඩිම උණුසුමක් අපිට දැනෙන්නේ ඇමරිකාව පැත්තෙන්. ඇමරිකාවේ මරණ සංඛ්‍යාව 50,000 ඉක්මවා තිබෙන වාතාවරණයක වුවත් එරට ප්‍රාන්ත කිහිපයක් විවෘත කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්මයා පියවර අරගෙන තිබෙනවා. ජෝර්ජියා, ඔක්ලහොමා සහ ඇලස්කා කියන ප්‍රාන්ත මේ වෙනකොට විවෘත කරලා තිබෙනවා. එහි ඇතැම් ව්‍යාපාරික ස්ථානත් විවෘත කරන්න මේ වෙනකොට කටයුතු කර තිබෙන ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. ඒ වගේම අපි දන්නවා ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්මයා දිනපතා විශේෂ නිල මාධ්‍ය හමුවක් පවත්වනවා. ඉතින් මේ මාධ්‍ය හමුව අදත් පැවැත්වුණා. නමුත් අද මාධ්‍ය හමුව ඉතාමත් විශේෂයි. හේතුව තමයි ඉතාම කෙටියෙන් මේ මාධ්‍ය හමුව අවසන් කරන්න ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළා. ඒ විතරක් නෙමෙයි මාධ්‍යවේදීන්ට ඔහුගෙන් ප්‍රශ්න අහන්නත් ඔහු කිසිම ආකාරයකින් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. ඇතම් දෙනා නම් කියන්නේ ඔහු කළ ඇතම් ප්‍රකාශවලට ජාත්‍යන්තරයෙන් වගේම ඔහුගේ රටෙන් එල්ලවුණු උපහාස අපහාස නිසා මෙවැනි තීරණයක් ඔහු ගත්තා කියලා. ජාත්‍යන්තරයේ ඇතමුන්ගේ හැසිරීම එහෙම වෙද්දී අපි සූදානම් ජාත්‍යන්තරයේ තව තොරතුරු මෙලෙසින් ඔබට අරගෙන එන්න.
ගෝලීය එන්නත් සමුළුවක් ලැබෙන ජූනි මාසයේදී පැවැත්වීමට බ්‍රිතාන්‍ය සූදානම් වනවා. COVID-19 වෛරසයට එරෙහිව එන්නතක් නිපදවීම සඳහා කටයුතු කරන රටවල් දිරිමත් කිරීම කම් ටුගෙදර් යනුවෙන් නම් කර ඇති මෙම ගෝලීය සමුළුවේ අපේක්ෂාව වී තිබෙනවා. කොරෝනා වෛරසයට එරෙහි පරීක්ෂණ, ඖෂධ සහ එන්නත් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට සහ ඒවා ලෝපුරා බෙදා හදා ගැනීමට ලෝක නායකයන් ප්‍රතිඥා දී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වය යටතේ ඒ සඳහා කටයුතු කරන ලෙස වීඩියෝ සම්මන්ත්‍රණයකට එක්වමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ජර්මන් චාන්සලර් ඇන්ග්ලා මර්කල් සහ දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝසා ඉල්ලා සිටියා. ඇමරිකාව සඳහා එක් නවීම විශේෂත්වයක්. සූර්යාලෝකයට සහ ආර්ද්‍රතාවයට COVID-19 වෛරසය වේගයෙන් විනාශ කර දැමිය හැකි බවට ඇමරිකා විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන තිබෙනවා. අත්හදා බැලීම් වලට අනුව පාරජම්බුල කිරණ මගින් COVID-19 වෛරසය මතුපිට සහ වාතාශ්‍රයේදී විනාශ කළ හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ඉදිරි කාලගුණික තත්ත්වය යටතේ මේ තත්ත්වය තරමක් දුරට පාලනය කර ගැනීමට හැකිවනු ඇතැයි ඔවුන් විශ්වාසය පළ කරනවා. මෙම පරීක්ෂණය ඇමරිකාව තුල තවමත් ප්‍රසිද්ධියට ලක් කර නොමැති බවයි වාර්තා වන්නේ. ලෝපුරා රටවල් සහ ස්වයන් පාලන ප්‍රදේශ 210ක් පුරා පැතිර ගොස් ඇති COVID-19 වෛරසය හේතුවෙන් මෙවන විට වාර්තා වන මුළු ආසදිත සංඛ්‍යාව 28,46,000 ඉක්මවා තිබෙනවා. සුවය ලැබූ සංඛ්‍යාව 811,783ක්. සිදුව ඇති මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 197,000ක් ලෙසයි. කොරෝනා වෛරසය විනාශ කිරීම සඳහා විශ්වීය ජනාශක එන්නත් කරන ලෙස ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නිල මාධ්‍ය හමුවේදී සිදු කළ ප්‍රකාශය ලෝපුරා වෛද්‍ය අංශ සිනහ උපදවන කරුණක් ලෙස බැහැර කර තිබෙනවා. ලොව ප්‍රමුඛ පෙළේ විශ්වීය ජනාශක නිෂ්පාදන සමාගම් ප්‍රකාශ කරන්නේ කිසිදු තත්ත්වයක් යටතේ සිය නිෂ්පාදන ශරීරයට එන්නත් නොකළ යුතු බවයි. විශ්වීය ජනාශක ශරීරයට අනුතුරුදායක වන අතර පිටතින් පවා සම ඇස් හා ශ්වසන පද්ධතියට අනුතුරුදායක බවයි එම සමාගම් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ. ට්‍රම්ප් මෙම හාස්‍යජනක නිර්දේශ ඉදිරිපත් කළේ ඇමරිකාවේ COVID-19 මරණ සංඛ්‍යාව 52,000 ඉක්මවා තිබියදී. නිව්යෝක් නගරයේ ජනතාව වෙනුවෙන් සහන කටයුතු කිහිපයක් ප්‍රාත්මක කිරීමට එරට බලධාරීන් කටයුතු කළා. ඇමරිකානු ජනතාවගෙන් මිලියන 5කට වඩා වැඩි පිරිසක් COVID-19 රෝග පරීක්ෂණ සිදු කර ඇති බව ඇමරිකානු උපජනාධිපති මයික් පෙන්ස් මහතා ප්‍රකාශ කළා. මේ සංඛ්‍යා ලේඛන දිහා බලා අධෛර්යමත් වෙන්නට එපා. ඉතාමත් ශක්තිමත්ව ඉදිරියට මුහුණ දෙන්නට කියලා තමයි එතුමන් මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. COVID-19 පරීක්ෂණ නිවසේදීම සිදු කරගත හැකි උපකරණ කට්ටලයක් ඇමරිකානු ආහාර හා ඖෂධ පාලනාධිකාරිය විසින් අනුමත කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අද දවල මන්දිරයේ පැවති සාකච්ඡාවේදී සඳහන් කළා. ඉතාලිය නැවත විවෘත කිරීමේ කටයුතු සමග එරට සෞඛ්‍ය අංශ අභියෝග රැසකට මුහුණ පා තිබෙනවා. ඉතාලි සෞඛ්‍ය අංශ දැඩි බරපතල අර්බුදයකට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම තම නගර විවෘත කිරීමට ඉතාලි රජය තීරණය කළ තිබුණත් තම රටේ පාසල් විවෘත කිරීමක් මේ මොහොත වන විට ඉතාලි රජය තාම දින ප්‍රකාශයට පත් කළා නැහැ. විශේෂයෙන්ම ඉතාලි සෞඛ්‍ය අංශ සඳහන් කරනවා මාස දෙකකට අධික කාලයක් පාසල් වසා දැමීම තුලින් එම පාසල් වල ඉගෙන ගන්නා සියලුම දරුවන් නිවෙස් වලට කොටු වී සිටීම තුළ ඔවුන්ගේ මානසික ආතතිය ඒ වගේම මානසික පීඩනය ඉතාමත් ඉහළ මට්ටමකට ගිහින් තියෙනවා. ඒට ප්‍රධානම හේතුව වෙලා තිබෙන්නේ දරුවන් නිවෙස් තුළ රැඳී සිටීමෙන් ඔවුන් අන්තර්ජාලය හරහා විවිධ ක්‍රියාකාරකම් වලට පෙළඹී සිටිනවා. කරගෙන ආපු අධ්‍යාපන මට්ටම් මේ මොහොත වන විට ඉතාමත් බරපතල තත්ත්ව අවදානමකට පත් වෙලා තියෙන බවයි ඉතාලි සෞඛ්‍ය අංශ ඒ වගේම ඉතාලි වෛද්‍ය අංශ සඳහන් කරන්නේ. ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උත්සවය ආරම්භ වුවද ඔවුන්ගේ වන්දනා පුදබිම වන සෞදියේ මක්කම ජනශූන්‍ය තත්ත්වයක පවතිනවා. පුදබිමට ඇතුළු වීමට මෙවර අවස්ථාව ලැබී තිබෙන්නේ දේවස්ථානයේ කාර්ය මණ්ඩලයට පමණයි. වසර 1400කට පසුව ඉතිහාසයේ ප්‍රථම වතාවට රාමසාන් උත්සව සමයේදී ශුද්ධ වූ මක්කම වසා දැමූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර රට වසා දමා තිබියදී පාකිස්තානයේ ඇතැම් ජන කොටස් තම පුදබිම් වෙත ගොස් යාඥා කළ බවද වාර්තා වුණා. බංග්ලාදේශයේ උදකලා නීතියට අවනත වෙමින් සිය නිවෙස්වලට වී ආගමිකතාවක් සිදු කිරීම හේතුවෙන් නගරයේ වීථි හිස්ව තිබීම විශේෂත්වයක්. ආසියාවේ විශාලතම වතු නිවාස සංකීර්ණයේ පිහිටා ඇති මුම්බායි දරාවි ප්‍රදේශයේ COVID-19 ආසාද නිවුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. වර්ග කිලෝමීටර 2.1 භූමි ප්‍රමාණයක විසිරී තිබෙන දරාවි කුඩා වතු නිවාසවල ලක්ෂ 8ක පමණ ජනතාවක් ජීවත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මරණ බය හදවතේ තියාගෙන ජීවිතේ හොයාගෙන අපේ රටට ආපු අහිංසක සිසුන්ගේ මුහුණවල තිබ්බ සතුට අපි දැක්කා. ඒ කියන්නේ COVID-19 කොයිතරම් සාහසික වෛරසයක් වුණත් ඒ වෛරසයට හැකියාව ලැබුණේ නැහැ අපේ රටේ මනුස්සකම නැති කරලා දාන්න. අපි මනුස්සකම අංක 1 තියාගෙන මේ COVID-19 වෛරසයට සාර්ථකව මුහුණ දෙමු.
රටක ව්‍යසන අවස්ථාවක සමාජ වැරදි මත මෙන්ම වැරදි මාධ්‍ය වාර්තාකරණය තුලින් ආසාදිතින් මානසික රෝගීන් බවට පත් කර සියදිවි නසා ගැනීමේ තත්වයන් දක්වා ගමන් කළ හැකි බව සෛනික මනෝවිද්‍යාඥ ආචාර්ය කාන්ති හෙට්ටිගොඩ මහත්මිය පවසනවා කොරෝනා වැනි ව්‍යසනයක් හමුවේ සමාජයේ මෙන්ම මාධ්‍ය වගකීම ඉතා ඉහළ බවයි ඒ මහත්මිය අවධාරණය කරන්නේ सोशल स्टिग्मा කියන එක මත මේ සමාජයෙන් මේහා දේවල් සම්බන්ධව දරන වැරදි මත මිනිසුන්ව පහසයට උපහාසයට ලක් කිරීම විශාල ගැටලුවක් වෙලා තියෙනවා. අපි හැමෝගෙම වගකීමක් තියෙනවා අපේ ආසන්නයේ කෙනෙක් රෝගියෙක් වුණා මේ රෝගියා ඇත්තටම වරදකාරයෙක් නෙමෙයි. ඇයි අපි පවුල දිහා වරදකරුවන් විදිහට දකින්නේ? කිසිම කෙනෙක් මේ ආසාදිත රෝගියෙක් පිළිබඳව වැරදි මතයකින් ඉන්න හොඳ නැහැ. ඒක තරහා ගන්න සමහර අයට පුළුවන් වුණාට සමහර පෞෂත්ව තියෙන අයට ඒක ටිකක් අපහසුයි. මේ රෝගියාව අරන් යන එක හැමෝම දකිනවා. හැබැයි එයාගේ රිපෝට් එක නෙගටිව් කියලා එන එක කවුරුත් දකින්නේ නැහැ. අපිට මේ අවස්ථාවේ ඇති වෙන බය අපිට වර්ග තුනක් තියෙනවා. මට මේ රෝගය බෝ වෙයිද? මගෙන් පවුලේ අයට මේක යයි මැරෙයිද? එහෙම කියලා මේ අපි අධික බයකට ගිහිල්ලා ඒකට ප්‍රතිචාර දක්වනවා. ඔය සියදිවි නසා ගැනීමට තැත් කරපු සමහර අය අධික බයකට ගිහිල්ලා තියෙනවා. මෙවැනි සමාජ වැරදි හමුවේ මානසික පීඩණයට ලක්වන පුද්ගලයන් කටයුතු කළ යුතු ආකාරයද ස්වාධීන රූපවාහිනියට අදහස් දක්වමින් ආචාර්ය කාන්ති හෙට්ටිගොඩ මහත්මිය පැහැදිලි කළා. මේ බය හිතට ආවහම හොඳම දේ තමයි ඉස්සෙල්ලාම පෑනකුයි කොලේකුයි අරගෙන මේ බය ලියන්න. ඒවට විසඳුම් ඔබ විසින්ම හිතන්න. තමන්ගේ ආධ්‍යාත්මික වර්ධනය වෙන විදිහට වැඩ කරන එක, තමන් ගැන පසුතැවීමක් ඇති නොවන එක, තමන් ජීවිත කාලය කරපු හොඳ දේවල් මතක් කරගෙන ඒ ගැන සන්තෝෂ වෙන එක, ජීවිතේ මගේ ඇරිච්ච සම්බන්ධතා ආපහු ගොඩනගා ගන්න, කල නොහැකි මගේ පාලනයෙන් තොර දේවල් වලට යන්න ඉඩ දෙමු. අපි ඒ දිහා බලාගෙන 19-26 නම්රේට කතා කරන්න පුළුවන් ඕනෑම මානසික රෝග ගැටලුවක් තියෙන කෙනෙකුට යම් යම් මාධ්‍යවල ඉතාම සදාචාර සම්පන්න නොවන විදිහට වචන පාවිච්චි කරන වාර්තා කරන දෙයකින් තව කෙනෙකුට අගතියක් සිද්ධ වෙනවා නම් අපි ඒක අවම කරන්න ඕන. ඉන්දියාවේ බොම්බේ සිට ශ්‍රී ලාංකිකයන් 166 දෙනෙකු මව් රටට ගෙන්වා ගත්තා. ඔවුන් විශේෂ ගුවන් යානයකින් අද දිවිනට ළඟා වූයේ විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින්. ඉන්දියාව පුරා කොරෝනා වෛරසය මෙවන් විට ශීක්‍රෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. මෙවැනි තත්ත්වයක් හමුවේ තමන් කඩිනමින් මව්බිමට ගෙන්වා ගන්නා ලෙසට අධ්‍යාපන කටයුතු සඳහා ඉන්දියාවට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාකින් හා රජින් ඉල්ලා සිටියා. ඒ අනුව ශ්‍රී ලාංකික සිසුන් මව්බිමට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් රජය ආරම්භ කළේ රට තුල නිරෝධායන කටයුතු ඇතුළු අනිකුත් සෞඛ්‍ය සේවාවන්ද නිසි පරිදි ක්‍රියාත්මක කරමින්. අද දිනේ ඉන්දියාවේ බොම්බේ සිට ශ්‍රී ලාංකික සිසුන් 65 දෙනෙකු හා හමුදා පුහුණුව සඳහා ගිය සෙබළුන් 101 දෙනෙකු දෙබිනට රැගෙනවා. ඒ UL-144 දරන විශේෂ ගුවන් යානයෙන්. බෙතර නේපාලයේ රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු 76 දෙනෙකු ඊයේ දිවයිනට රැගෙනීම සිදු වුණා. ඒ ශ්‍රී ලංකන් විශේෂ ගුවන් යානයකින්. පැමිණි පිරිස විෂබීජ හරණයට ලක් කිරීමෙන් පසුව නිරෝධායනය සඳහා යොමු කෙරුණා. ඉන්දියාවේ හා පාකිස්තානයේ ලාහෝර් හා කරච්චි සිටද ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් මීට පෙර දිවයිනට රැගෙනු ලැබුවා. ඔවුන්ද මෙවන විට නිරෝධායන කටයුතු සඳහා යොමු කර සිටිනවා. කොරෝනා ව්‍යසනය හමුවේ ජීවනෝපාය අහිමි වී අසරණව සිටින ජනතාව වෙනුවෙන් රජය ආරම්භ කළ රුපියල් 5000 දීමනාව ලබා දීමේ තුන්වන අදියර දැන් ක්‍රියාත්මකයි. එහි කටයුතු ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සොයා බැලීමක් මේ. ඔබත් මමත් අපි හැම දිනෙකම මේ ගත කරන්නේ ඇදිරි නීති කාල සීමාව. අපි දන්නවා ලෝකයටම කොරෝනා වසංගතයේ දැන් අර්බුදයක් වෙලා හමාරයි. විශේෂයෙන්ම අපේ රටටත් මෙහි ආර්ථික බලපෑම සුළු වශයෙන් තාමත් දක්නට ලැබෙන්නේ. හැබැයි නුදුරු අනාගතයේදී මේ ආර්ථික අර්බුදයක් බවට පත් වේ කියලා ලෝක ආර්ථික විද්‍යාඥයන් සඳහන් කරනවා. ඒ නිසාම තමයි අතිගරු ජනාධිපතිතුමන්ගේ මැදිහත් වීමෙන් රටේ ජනතාවට සහන සලසන වැඩපිළිවෙල ආරම්භ කෙරුණේ. ඒ අනුව පසුගිය අප්‍රේල් 22 වෙනිදා අතිවිශේෂ ගැසට් අංක 2172 ඇල ඉරක් 9 යටතේ ජනාධිපති කාර්ය සාධක බලකායක් ආරම්භ වෙනවා. ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන්
කිරීම සඳහාවන ජනාධිපති කාර්ය සාධක බලකය දැන් මේ වෙනකොට වැඩ ආරම්භ කළ තියෙන්නේ. එහි සභාපති බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් දැන් මේ කාර්ය සාධක බලකය නිරතුරුවම රැස් වෙලා ජනතාවට අවශ්‍ය සහන සලසන්න තීන්දුව తీරන ගනිමින් සිටින මොහොත. එතරදී අපි ඔබට සඳහන් කරන්නට ඕනේ රුපියල් 5000 දීමනාව ලබා දීමේ වැඩ කටයුතු දැන් සාර්ථකව දිවෙන පුරා ක්‍රියාත්මක වෙනවා. එහි පළමු සහ දෙවන අධීරයන් මේ වෙන විට අවසන් වී තිබෙන බව තමයි රජ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. යතර තුන්වෙනි අධීර හද දවසේදී ආරම්භ කෙරුණා. මේ තුන්වෙනි අධීර යටතේදී පළමු සහ දෙවන අධීරයන්හිදී ප්‍රතිලාභ වලට හිමිකම් නොවු පිරිස් වෙනුවෙන් ඒ ප්‍රතිලාභ ලබා දෙන්නට කටයුතු සැලසුම් කර තිබෙන බව තමයි අපිට රජ ආරංචි මාර්ග සඳහන් කළේ. අපි විශේෂයෙන්ම ඔබට සඳහන් කරන්නට ඕනේ වැඩිහිටියන් වෙනුවෙන් ඒ වගේම ආබාධිත ප්‍රජාව වෙනුවෙන් සමෘද්ධි දීමනාව ලබන පිරිස් වෙනුවෙන් සහ විශේෂයෙන්ම වකුගඩු රෝගීන් වෙනුවෙන් මේ රුපියල් 5000 දීමනාව ලබා දීමට කටයුතු කරලා තිබුණා. තවත් ක්ෂේත්‍ර ගණනාවක් තිබෙනවා. ආර්ථික පුනර්ජීවනයේ සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ ක්ෂේත්‍ර 37ක් ආවරණය වෙන පරිදි මේ දීමනාව ලබා දෙන්නටත් කටයුතු සැලසුම් කරලා තියෙනවා. යතරිත් විශේෂම අපි ඔබට සඳහන් කරන්නට ඕනේ වැඩිහිටි දීමනාව වශයෙන් 574393 දෙනෙකු වෙනුවෙන් මේ දීමනාව දැනටමත් ගෙව අවසන් බවටයි තොරතුරු වාර්තා වෙන්නේ. ඊටමත් විශාල ප්‍රතිශතයක් සමස්ත ප්‍රතිලාභීන් අතරින් 574393 දෙනෙකු 98% ආසන්න ප්‍රතිශතයක් තමයි මේ පිරිස. යතරින් මේ වගේම ආබාධිත පිරිස අපි සඳහන් කළ යුතු ආබාධිත 109161 දෙනෙකු වෙනුවෙන් ආබාධිත දීමනාව ලබා දෙන්නටත් දැන් රජයේ මේ වෙනකොට කටයුතු සිද්ධ කරලා තියෙන්නේ. යතරදී වකුගඩු රෝගීන් වෙනුවෙන් දිවයින පුරාම ආවරණ වෙන පරිදි 38423 දෙනෙකු වෙනුවෙන් ඒ දීමනාව ගෙවා අවසන් වෙලා තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. අපි ඔබට සඳහන් කළා සමෘද්ධි දීමනාවට හිමිකම් කියන බොහෝ පිරිසක් වෙනුවෙන් ලක්ෂ ගණනක පවුල් වෙනුවෙන් මේ සමෘද්ධි දීමනාව ලබා දීමේ වැඩ කටයුත්තත් සිද්ධ වෙනවා. යටතේ 25,56,065 දෙනෙකු වෙනුවෙන් සමෘද්ධි හිමිකම් ලබා දෙන්නටත් ඒ දීමනාව ලබා දෙන්නටත් රජයේ කටයුතු සූදානම් කළා. ඒ මුදල් දැන් මේ වෙනකොටත් ගෙවා අවසන් බව තමයි තොරතුරු වාර්තා වෙන්නේ. යනු දිවයිනම සමස්ත ප්‍රතිලාභින් සංඛ්‍යාව 73,76,368ක් බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ ගෙවන්නට තියෙන තවත් බොහොම සුළු ප්‍රතිශතයකට සුළු පිරිසකට පමණයි තුන්වෙනි අධීරය ආරම්භ වුණා. ඒ පිරිසටත් හිමිකම් නොලැබූ පිරිසටත් ලබා දෙන්නට කටයුතු සූදානම් කරලා තිනෝ. ඉන් අනතුරුව ඔබටත් මේ දීමනාවට හිමිකම් කියන්න හැකියාවක් තියෙනවා නම් ඒ සඳහා අභියාචන ඉදිරිපත් කරන්න ඒ සඳහා ඔබටත් ඉල්ලුම් කරන්නට හැකියාව තිබෙන බවත් රජයේ විශේෂයෙන් සඳහන් කරනවා. මේ සියල්ල රටක් විදිහට ඉදිරියට යන ගමන වෙනුවෙන් රටේ පවතින තත්ත්වයේ හමුවේ ජීවනෝපාය අහිමි වූ ජනතාවට රුපියල් 5000ක් ලබා දීමේ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. එම මුදල් නොලැබුණු පිරිසට අභියාචනා ඉදිරිපත් කළ හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රේහන් සේමසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. රජය විසින් 74,07,586ක් වෙන ඒකක සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීලා තියෙනවා. තවදුරටත් යම් පුද්ගලයෙකුට හැංගී යනවා නම් ආදායම අහිමි වීම සිදු වෙලා තියෙනවා කියලා තවදුරටත් අභියාචනා රාජ්‍ය නිලධාරීන්ට ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. රජයක් හැටියට වෙනත් දියුණු රටවල් වල රජයවන් ගත්ත ක්‍රියාමාර්ගවලට වඩා එහාට ගිහිල්ලා වඩා මානුෂික අතින් තීඳු තීරණ ගැනීමේ හැකියාවක් අපේ රජයට තිබ්බා. ඍජු නායකත්වයේ හමුවේ අභියෝග රැසකට මුහුණ දෙමින් ජාත්‍යන්තර සහාය ලබා ගැනීමටද අපේ රටට හැකි වී ඇති බව ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නා. ලෝක ආර්ථිකයේ බරපතල කඩාවැටීමක් තියෙනවා. සියලුම රටවල් වල ආර්ථිකයන් වලට බලපෑමක් සිදු වෙනවා. හැබැයි අපි හිතනවා අපේ රටේ ආර්ථිකය මෙහෙයවීම සඳහා අපිට යාන්ත්‍රණයක් වගේම වැඩපිළිවෙලක් තියෙන එක චෝදනාවක් අපේ රජයට තිබ්බා. ජාත්‍යන්තර වශයෙන් වෙනත් සංවිධාන සහ රටවල් අපේ ආණ්ඩුව පිළිගන්නේ නැහැ. අපේ ආණ්ඩුවට ජාත්‍යන්තර සහයෝගයක් නැහැ කියලා. හැබැයි අපි ඊටාම පැහැදිලිව කියන්න ඕනේ යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක වෙච්ච යුගයට වඩා ජාත්‍යන්තරව අපිට සහයෝගයක් විශේෂයෙන්ම ඍජු නායකත්වයට ජනාධිපතිතුමත් අගමැතිතුමත් ප්‍රමුඛ රජය ගෙනියන නායකත්වය තුළ අපිට ඒ සහයෝගය ලැබිලා තියෙනවා. ඩයලොග් ආසියාටා PLC සමාගම රෝහල්වල දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 2000ක් ලබා දීමට එකඟත්වය පළ කළා. මෙරට ප්‍රමුඛතම සම්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාටා සමාගම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගත් රෝහල් සඳහා
කඩිනමින් අවශ්‍ය දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා මුදල් ලබා දීමටයි එකඟත්වය පළ කර තිබෙන්නේ. අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සැපීමට සහ සියලුම රෝගීන්ට දැඩි සත්කාර ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව උදා කර දීම සඳහා මෙරට සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම මුදල් පරිත්‍යාග කරනවා. රට තුල පවතින තත්ත්වයත් සමග රෝහල්වල දැඩි සත්කාර ඒකකවල පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාවක් පවතිනවා. දැඩි සත්කාර ඒකක සංවර්ධනය කිරීම අතිනවීන වෛද්‍ය උපකරණ ලබා දීම ඇතුළු කටයුතු වෙනුවෙන් මෙම මුදල් යෙදවෙනු ඇති. පවත්නා භයානක තත්ත්වයේ හමුවේ පිරිසිදුකම උපරිමයෙන් ආරක්ෂා කර ගන්නා ලෙසට සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් දැනුවත් කරනවා. එක් අපිරිසිදු පුද්ගලයෙකුගේ ක්‍රියාකලාපය තුළින් රටක් විනාශ කර හැකි බැවිනුයි මෙසේ දැඩි අවවාද ලබා දෙන්නේ. එවන් උපදෙස් කිසිදු අයුරකින් මායිම් නොකර දඹුල්ල ප්‍රදේශයේ වැසිකිලි වලක් අසල ආහාර ඇතුළු භාණ්ඩ ගබඩාවක් මෙන්ම විලඳ සලක් පාත්වාගෙන ගිය ස්ථානයකට මුද්‍රා තැබීමට දඹුල්ල නගර සභාව පියවර ගත්තා. එක් වෙළඳ සැලක සිල්ලර භාණ්ඩ ගබඩා කර තිබූ කාමරය තුළ වැසිකිලි වලක් පිහිටා ඇති අතර එයාසන්නේ වෙළඳ සැලේ අලෙවි කිරීම සඳහා තබා ඇති භාණ්ඩ ගබඩා කර ඇති ආකාරය දැකගත හැකි. කල්ලිකුතු භාණ්ඩ සහ කල්ලිකුත් නොවු භාණ්ඩ එකම ස්ථානයේ තාපිරිසුදු ආකාරයෙන් ගබඩා කර තිබීම හේතුවෙන් මීයන් මෙන්ම කෘමි සතුන්ද මෙම ආහාර මත සිටි බව දමුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පවසනවා. රිටර්න් බඩු නම් ගැලින්ම රිටර්න් කියලා වෙලා ගහලා වෙනම ගබඩාවේ පැත්තකාරී වෙන පැත්තකාරී තියන්න ඕන. එහෙම කියලා තියෙන ඇයි එහෙම කරන්නේ නැත්තේ? දමුල්ල නගරයේ වාහන තදබදය අවම කිරීම සඳහා මාර්ගයේ කාණු පද්ධතිය පුළුල් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. එම සංවර්ධන කටයුතු සිදු කරන අවස්ථාවේ මෙම වෙළඳසැල ඉදිරිපිට දැඩි දුර්ගන්ධයක් හැමීමත් සමග ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේදී ගබඩාව සොයා ගැනුණේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම ගබඩාව පරීක්ෂාවට ලක් කිරීමේදී සොයා ගැනුණේ හල්මසන් සහ රටේඳි තොගයක් එකම ස්ථානයේ ගබඩා කර තිබූ ආකාරයයි. දඹුල්ල නගරාධිපති ජාලියෝපාත මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෙළඳසැල් හිමිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී උණුසුම් තත්වයක්ද ඇති වුණා. එතකොට මේ මොනවද මේ මේන්නකො? ඔව් මේ මේ මේන්නකො ඔයා. මේන්න. ඔයා දැන් අයියා වගේ සද්දනේ. මේ මොකද මේ කන රට ඉඳි එක. මේ යට හාල් මැස්සු. මොකද්ද මේක? රිටර්න්ද විකුණන එකද? මොකද්ද මේ දැන් කියන්නේ උත්තරයක් දෙන්න ඕනද? මෙම වෙළඳසැල්වලට එරෙහිව දැඩි පියවර ගන්නා බව දමුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ කළා. මේ සමගින් ස්වාධීන රූපහානී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. අපගේ මීළඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. www.ipnnews.lk